පළවෙනිම දේ තමයි අපි පේපර් එක අතට ගත්තාම පළවෙනි ප්‍රශ්නෙටම එකපාර උත්තර ලියන්න යනවා. ඉතින් මේ වෙලාවේදී අපිට වෙන දෙයක් තමයි පළවෙනි ප්‍රශ්නෙටම අපිට එකපාරට උත්තර ලියා ගන්න බෑ. අපි පාඩම් කරපු දේවල් වලින් නෙමෙයි මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ වෙන දෙයක් තමයි අපි පැනික් වෙලා කලබල වෙනවා මේ පේපර් එකේ තියෙන එකම එක ප්‍රශ්නයකටවත් අපිට උත්තර ලියා ගන්න බෑ කියලා. ඒ වෙලාවට ඔයගලන් කරන දෙයක් තමයි සෙකන්ඩ් පේජ් එකට යනවා, තර්ඩ් පේජ් එකට යනවා. මේකේ තියෙන අහලා තියෙන එකම එක ප්‍රශ්නයකටවත් ඔයාට උත්තර ලියා ගන්න බෑ. ඉතින් මේ වගේ වෙලාවට කරන්න ඕන දෙයක් තමයි හරියට මුළු පේපර් එකම කියවන්න විනාඩි 5ක් 10ක් අරගෙන. එතකොට මේ ප්‍රශ්න ඔක්කොම අමාරුයි කියලා ඔයාට පේන එකක් නැහැ. ඔයාට උත්තර ලියන්න පුළුවන් ප්‍රශ්න හොයාගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි මේ පේපර් එකේ තියෙන එකම එක ප්‍රශ්නයකටවත් උත්තර ලියන්න බැහැයි කියලා මේ පේපර් එක අතාරින්න පුළුවන්. පුළුවන් තරම් ට්‍රයි කරන්න ළඟින් යන ආන්සර්ස් හරි ලියන්න. එතකොට ඔයාට මාක්ස් හම්බෙන්න පුළුවන්. ඒ වගේම තමයි MCQ පේපර් එකක් නම් කීයටවත් බ්ලැන්ක් තියන්න පුළුවන්. පුළුවන් තරම් හැම ප්‍රශ්නයකටම ආන්සර් එකක් ගහන්න. එතකොට අනිවාර්යෙන් කණාවට හරි ඔයාට මේ ප්‍රශ්න උත්තරේ හරි යන්න පුළුවන්. ඒකෙන් ඔයාට මාක්ස් එන්න පුළුවන්. දෙවෙනියට කරන්න යන මිස්ටේක් එක තමයි ඔයා මොකක් හරි ප්‍රශ්නයකට ආන්සර්ස් ලියන්න යද්දී හරියට මුළු ප්‍රශ්නෙම කියවන්නේ නැහැ. සමහරක් වෙලාවට ප්‍රශ්න භාගෙට කියවලා ඕගලන් ඇත්තටම ප්‍රශ්නේ අහලා තියෙන දෙයට නෙවෙයි උත්තර ලියන්න යන්නේ. ඉතින් හැමතිස්සෙම ඕගලන් ප්‍රශ්නෙකට උත්තර ලියන්න යන්න කලින් හරියට ප්‍රශ්නේ මුල ඉඳන් අගටම කියවන්න. ඊට පස්සේ ඒක කියවලා ඉවර වුණාට පස්සේ ආපහු වැලිඩේට් කරන හරියට ඔයා අන්ඩර්ස්ටෑන්ඩ් කරගත්තු විදියටද මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ කියලා ඒකට හරියන උත්තර ලියන්න යන්නේ. එතකොට අනිවාර්යෙන් ඔයාට ලකුණු ස්කෝර් කරන්න පුළුවන්. තුන්වෙනි දේ තමයි ඕගලන් ප්‍රශ්නෙට කොච්චරක් මාක්ස් දෙනවද කියලා චෙක් කරන්නේ නැහැ. ඉතින් ඕනම පේපර් එකක ප්‍රශ්නෙට යහපැත්තේ තියෙනවා ඔයාට මේ ප්‍රශ්නෙට කොච්චර මාක්ස් හම්බෙනවද කියලා. ඒකෙන් ඕගලන්ට ඩිසයිඩ් කරන්න පුළුවන් ඕගලන් කොහොමද මේ ප්‍රශ්නෙට ආන්සර්ස් ලියන්න ඕනේ කියලා. ඉතින් ඕගලන් දන්නවා එක ලකුණක් විතරක් එන ප්‍රශ්නෙකට ඕගලන් එසේ එකක් වගේ උත්තර ලියලා වැඩක් නැහැ. ඒ වගේම තමයි ලකුණු 15ක් වගේ හම්බෙන ප්‍රශ්නෙකට එක ලයිනෙකින් උත්තර ලියලා හරියන්නේ නැහැ. ඒවට එක්සැම්පල්ස් හරියට එහෙම දෙන්න ඕනේ. ඉතින් හැමතිස්සෙම බලන්න මේ ප්‍රශ්නෙට කොච්චරක් ලකුණු හම්බෙනවද ඒකට හරියන උත්තර ලියන්න. එතකොට අනිවාර්යෙන් ඔයාට මේ එක්සෑම් පේපර් එකේ ලකුණු ස්කෝර් කරන්න පුළුවන්. හතරවෙනි දේ තමයි ඔයා එක්සෑම් පේපර් එක අතට ගත්තාම ඔයාට මේ පේපර් එකට තියෙන පැය දෙකයි නම් මේ පැය දෙක ඇතුලේ ඔයා ප්‍රශ්න කීයකට උත්තර ලියන්න ඕනේද කියලා හරියට චෙක් කරන්න ඕනේ. මොකද සමහරක් පේපර් එකෙන් පේපර් එකට ඒක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයාට තියෙන පැය දෙකයි නම් ඒ පැය දෙක ඇතුලේ ඔයා ප්‍රශ්න පහකට උත්තර ලියන්න ඕනේ නම් ඒක හරියට ඩිවයිඩ් කරගන්න එක ප්‍රශ්නකට ඔයා කොච්චර වෙලාවක් යවන්න ඕනේද මැක්සිමම් කියලා. ඉතින් ඔයගලන් දන්නවා පැය දෙක ඇතුලේ එක ප්‍රශ්නකට විනාඩි 24ක් යනවා. ඉතින් මේ 24 ඇතුළත පුළුවන් තරම් ට්‍රයි කරන්න ඔයාගේ ආන්සර් එක ලියලිවර කරන්න. ඔයාට හොඳට කන්ෆිඩන්ට් තියෙන ප්‍රශ්නයක් නම් අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නේ කලින් අරගෙන හොඳට එක්සැම්පල්ස් දාලා ඒ ප්‍රශ්නට උත්තර ලියන්න. ඊළඟට හිරවණේවට ඊට පස්සේ ඔයාට උත්තර ලියන්න පටන් ගන්න පුළුවන්. වගේ හිරවෙන ප්‍රශ්න ඔයා මුලින්ම උත්තර ලියන්න පටන් ගන්න එපා. ඉස්සලාම ලේසි ප්‍රශ්නයට උත්තර ලියන්න ට්‍රයි කරන්න. එතකොට ඔයාට ගොඩක් වෙලාව ඉතුරු කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි ලේසි ප්‍රශ්නට ඔයාට ගොඩක් මාක්ස් එනවා ඔයා උත්තර ලියලා තියෙන නිසා ඔයාට ගොඩක් ලකුණු ස්කෝර් කරන්න පුළුවන්. අර අමාරු ප්‍රශ්න වලින් ඔයාට ලකුණු චුට්ටක් අඩු වුණත් අර අනිත් ලේසි ප්‍රශ්න වලින් ඔයා ලකුණු ගොඩක් ස්කෝර් කරලා තියෙන්න පුළුවන්. හසනේ දේ තමයි අපි එසේ ප්‍රශ්නයකට උත්තර ලියන්න යද්දී සමහරක් කාලවලට මුල උත්තරේ ලියාගෙන යනකොට අන්තිමට අපිට මතක නැහැ අපි ඇත්තටම මේ ප්‍රශ්නෙටද හරියට උත්තරේ ලියන්නේ කියලා. ඉතින් ඒකට කරන්න ඕන දෙයක් තමයි අපි හරියට ප්‍රශ්නේ කියවුවට පස්සේ ඔයාට පුළුවන් ආගේ වෙන කොලේ එක ලියා ගන්න. ඉස්සලා මම එක්ස්ප්ලেইন කරන්නේ මොකද්ද? ඊට පස්සේ මම මේ එක්ස්ප්ලেনেෂන් එකට මම දෙන එක්සැම්පල්ස් මොනවද? ඊට පස්සේ තව මොනවා හරි පොයින්ට්ස් මොනවා හරි ඇඩ් කරන්න තියෙනවා නම් ඒකට මම ඇඩ් කරන්න ඕන පොයින්ට්ස් මොනවද? මේ වගේ දේවල් පොඩි ස්ට්‍රක්චර් එකක් විදියට ඔයාට හදා ගන්න පුළුවන්. ඒක හදාගත්තට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රශ්නට හරියට උත්තර ලියන්න. මොකද අපි මේ එසේ ප්‍රශ්න වලට ගොඩක් එක්ස්ප්ලেইন කරගෙන උත්තර ලියාගෙන යද්දී අපිට මතක නැහැ අන්තිමට මම මොකද්ද මේකට ඇඩ් කරන්න ඕනේ එක්සැම්පල් එක. අපි එකපාරට බ්ලැන්ක් වෙලා යන පුළුවන් මම මේකට දැන් මොකද්ද උත්තරේ ලියන්නේ කියලා. ඉතින් හැමතිස්සෙම ට්‍රයි කරන්න ඔයා ප්‍රශ්න හරියට කියවුවට පස්සේ ස්ට්‍රක්චර් එකක් හදාගන්න පොයින්ට්ස් විදියට මම මොනවද මේ ප්‍රශ්නේ ආන්සර් එකට ඉන්ක්ලූඩ් කරන්නේ කියලා ඒක හරියට ලස්සනට එක්ස්ප්ලেইন කරලා ලියන්න. එතකොට අනිවාර්යයෙන්ම ඔයාට මේ ප්‍රශ්න වලට ලකුණු ස්කෝර් කරන්න පුළුවන්.
ඉතින් මේව තමයි අපි කරන ගොඩක් කොමන් මිස්ටේක්ස් අපි එක්සෑම් පේපර් එකට උත්තර ලියද්දි. ඉතින් හරියට මේවා ඩෙන්ටිෆයි කරගෙන අපි මේ මිස්ටේක්ස් නැති කරගෙන අපි පේපර් එකට උත්තර ලියනවා නම් අනිවාර්යයෙන්ම අපේ ඕනම පේපර් එකට ලකුණු ස්කෝර් කරන්න පුළුවන්. ඉතින් ඕගලනොත් තව කරන මිස්ටේක්ස් මොනව හරි තියෙනවා නම් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. එතකොට අනිතයටත් ඒවා ඩෙන්ටිෆයි කරගෙන ඒ මිස්ටේක්ස් නැති කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෙක්ටත් ඕනම කියලා හිතනවා නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ වගේ ස්ටඩි ටිප්ස් වීඩියෝස් ගොඩක් මම මගේ චේජේ YouTube channel එකේ කරලා තිනවා. ඔයගලන්ට පුළුවන් YouTube එකට කියලා චේජේ කියලා සර්ච් එකක් දාලා මාව subscribe කරලා මේ වීඩියෝස් ටික ඔක්කොම බලන්න. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකේ ඉක්මනටම හම්බෙමු.